අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ට මොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති නිවස අසල කලහකාරීන් 54 දෙනෙකු අත්අඩංගුවට කලහකාරීන් අන්තවාදීන් පිරිසක් ඒ අතර කාන්තාවකුත් पुलिस सह युद हमुदा वाहन कीपे कट गिनी तबाई विरोधता करवांट खंदलु गैस सह जल प्रहार आदातन पैदोलाह का विदुली खप्पा दुआक तव डीसल नवाक ए विदुली कैपिलेट इंदर हिंगेट एरही विरोधता रसाक राजे पाउल सौख्य सेविकावान आदात वार्चनेक अखंड उपवासे सौख्यमात्यांशे इदिरपिट ප්‍රථමයෙන් දේශීය පුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පිහිටි නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුනේ සංවිධානාත්මක අන්තවාදී පිරිසක් බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා මෙවැනි විට සිදුවීමට අදාළ පුත්කලින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ මෙතර එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පිරිසකටද ඊයේ රාත්‍රියේ ආරක්ෂකංශ පහර දී ඇති බවට තොරතුරු වාර්තා වනවා මිරිහාන පැඟිරිවත්ත මාවත ආසන්නයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළු වන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පිරිසක් ඊයේ රාත්‍රියේදී විරෝධතාවයක් ආරම්භ කළා ඒ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පාලනය කරන ලෙස රජයට බල කරමින් දහස් ගණනින් ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරත වීමත් සමග පිරිස පාලනය කිරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා එහිදී ආරක්ෂක අංශ හා ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා අතරතුර විරෝධතාකරුවන් පොලිස් බස් රථයක් ජීප් රථයක් ඇතුළු පොලිස් රථවාහන හා යුද හමුදා බස් රථයක් ගිනි තබා තිබෙනවා මෙහිදී මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය අප සහෘද මාධ්‍යවේදීන් පිරිසකටද ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ
මෙතර ඊයේ රාත්‍රී 11ට පමණ කැලණිය නුවර පාරේ දිප්පිටිය මන්සන්ධිය ආසන්නයේදීද විරෝධතාකරුවන් 2000ක් පමණ උද්ඝෝෂණයක් ආරම්භ කළා. එෙහිදී ඔවුන් දිප්පිටිය මන්සන්ධිය හරස් කර ටයර් පුලුස්සා විරෝධතාවේ නිරත වුණා. මෙම සිදුවීම සමග ඊයේ රාත්‍රියේදී පොලිස් ඇඳිරි නීතියද පනවනු ලැබුවා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ උතුර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, නුගේගුඩ, ගල්කිස්ස පොලිස් කොට්ටාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් කොට්ටාසයේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවේ. කෙසේ වෙතත් තත්ත්වය පාලනය වීමත් සමග අද අලුයම පහේ සිට ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කෙරුණා. මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ ආරම්භ වූ ස්ථානයේට අද පෙරපුරේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාද පැමිණියා. අරාබියේ තියෙන සීලුම තෙන් ගලවත් මේ පොලිම නැති වෙන්නේ නැහැ. මොකද දෙකටම තම තමන්ගේ ගෙවල් වල තම තමන්ගේ සමාගම් වල තම තමන්ගේ කාර්යාල වල තනිකරම බැරල් බූලි ඔක්කොම පුරවලා තියෙන්නේ. නැව් දෙයක තැල් තියෙනවා ගෙවල් වල. ඉතින් එහෙම කළ කොහොමද මේ තෙල් ප්‍රශ්න විසඳන්නේ? ඉතින් එහෙම කළා මේ වගේ මේ උද්ඝෝෂණ ව්‍යාපාර තියෙනවා නම් මින් ඉදිරියටත් මීට වඩා අපි දැඩිව ක්‍රියා කරනවා. මෙතෙක් කල ජනාධිපතිතුමා සිදයක් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මිනිසුන්ට උද්ඝෝෂණ කරන අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. ඒක සාමකාමී උද්ඝෝෂණ කරන්න පුළුවන්. මේ පණිවිඩය දෙන්න පුළුවන් රජයට. මේ පිටිපස්ස හිටියේ කවුද කියලාත් අපි දන්නවා. ඒක විරුද්ධව අපි සම්පූර්ණයෙන් නීතිමය ක්‍රියාත්මක කරනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුත්කලින් 54 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මෙම පිරිස ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පොලිස් බස් රථයකට, මිරිහාන මුලස්ථාන පොලිසියේ ජීප් රථයකට, පොලිස් ජීවි රථයකට, ඒ වගේම රථවාහන හැසිරීමේ යෙදෙන පොලිස් යතුරු පැදි දෙකකට, ඒ වගේම යුද හමුදා බස් රථයකට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කොට තිබෙනවා. ඒ වගේම තවත් පොලිස් ට්‍රක් රථ සහ වෙනත් රජ වාහන කීපයකටම පහර දී අලාභාණි සිදු කර තිබෙනවා. ඒ වගේම පෞද්ගලික දේපළ වලට පවා අලාභාණි සිදු කර තිබෙනවා. මෙම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස ඔවුන් පසුව මෙම ආයුධ ජනරාශියේ සමාජිකයන් බවට පත් වීම නිසා මේ ආකාරයට පොලිසිය මැදිහත් වී ඔවුන්ට අවම බලය පාවිච්චි කොට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර ඉල්ල කොට ඔවුන්ව විසුරා හැරීමට කටයුතු කරනු ලැබුවා. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලැබුවා. මේ වන විට සහකාර පොලිස් අධිකාරීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තවත් පොලිස් සැරවෙනවලින් සහ පොලිස් කොස්තාපල උත්තිදෙනෙකු තුවාල ලබා කළඹවිල මහරෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබනවා. විශේෂයෙන් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා. මෙම 54 දෙනා අතර එක් කාන්තාවක් සිටිනවා. ඔවුන් පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් අපරාධ දිසාව මගින් විමර්ශන කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යනවා. විරෝධතාවයේ නිරත පිරිසෙන් තුවාල ලැබූ පුද්ගලයන් 30 දෙනෙකු පමණද රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. මේ අතර මෙලෙස විරෝධතාවයේ නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. යකඩ මුගුරු කැටි පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කලහකාරී තත්ත්වයක් ඇති කර තිබෙන බවයි එහි දැක්වෙන්නේ. මේ පිරිසෙන් බොහෝ දෙනෙක් අතලංගුවටගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් මෙම උද්ඝෝෂණය මෙහෙවා ඇත්තේ අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන්න හඬ නගමින් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. මෙම සිදුවීම සිදු වූ ස්ථානයට අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියා. වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. අදාළ පෙත්සම සලකා බැලීම සඳුදා සිදු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන සඳුදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී
එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ගෑස් විදුලිය ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රටේ මහජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව සඳහන් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන උද්ඝෝෂණ මතුවීමට පටන් ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊයේ රාත්‍රියේ ඇති වූ මහජන උද්ඝෝෂණ ඊට නිදසුණක් ලෙසයි පෙන්වා දුන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීමේ අවධානමක් जनाधिपति नीतिज्ञ इगलहेवा महता एम अनतुर सरकिलटगिन श्रीलंका नीतिज्ञ संगमे मेम पेट्सम इदिरिपत्कल बवद संधान कला एबेविन मेम पेट्सम सलका बलीम सदा आसन्न केटि दिनयक लबादिर निसाई जनाधिपति नीतिज्ञवरया अधिकरणेन इल्ला सिटिये मेम इलीमट नीतिपतिवरया वेनुवेन पेनी सिटि अतिरेक सोलिसिटर जनरल नेरिन पुल्ले महताद एकंगतावय पलकला ए अनुव पेट्सम सलका बलीम सदा लबन संधुता केंदवन निसाई श्रेष्ठ अधिकरणय नियम कले විදුලි කප්පාදු සහ ඉන්ධන අර්බුදය මුල් කරගනිමින් දෙවෙනි ප්‍රදේශ රසක තවත් විරෝධතා පැවැත්වුණා. අදත් ඉන්ධන ගන්න ජනතාව පොලිම්බල. මේ අතර අදත් දෙවෙනි පුරා පැය 12ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. අද දිනේ දෙවෙනිටම බලපාන පරිදි පැය 12ක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව A B C D E F P Q R සහ S කලාපවලට අද අලුයම 4 සිට පෙරවරු 6 දක්වාත් පෙරවරු 8 සිට දහවල් 12 දක්වාත් පසුරු 4 සිට මධ්‍යහන රාත්‍රිය දක්වාත් විදුලිය විසන්ධි කරනවා. G H I J K L T U V සහ W කලාපවලට අද පෙරවරු 6 සිට පෙරවරු 8 දක්වාත් මධ්‍යහන 12 සිට පසුරු 4 දක්වාත් පසුරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් විදුලිය කප්පාදු කරනවා. M N O X Y සහ Z යන කලාප සඳහා අලුයම 5:30 සිට පෙරවරු 9 දක්වාත් පසුරු 4 සිට පසුරු 6 දක්වාත් කාලයේදී විදුලි කප්පාදු සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. විදුලි කප්පාදු නිසා ජනතාව පත්වී තිබුණේ දැඩි දුෂ්කරතාවයකටයි. ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 38000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතයි. රත්නපුර නගරයේ ඩීසල් ලබා ගැනීමට පැමිණ සිටි රියදුරන් ඊය රාත්‍රියේ ඉන්ධන පිරවුම් මහලේ ඩීසල් නැතිකම නිසා සිය විරෝධය පළ කර තිබෙනවා. ඒ නිසා රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය මොරගහ යට ප්‍රදේශයෙන් අවහිර කරමින් අදාළ පිරිස සිය විරෝධය පළ කර තිබුණා. इन पोलिसी सह विरोधता करवन उणसुम तत्व अति मूल कर बलपेटे नगरे खान विरोधता श्रीलंका
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පූර්ණ වාර්තාවක් නිකුත් කළා. හතරවන වාර්තාවේ ඊට අදාළ තොරතුරු ඇතුළත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකවරයා පැවසුවේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ගැරි රයිස් ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මේ මාසයේදී තොරතුරු අනාවරණය කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ. ජාතික ආර්ථිකය අනතුරේ හෙළන තිරසාර නොවන ණය මට්ටම් වලින් පැන නගින අවධානම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අර්බුද හටගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 25 වනදා නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්ද සිදු කර තිබුණා. එහි දැක්වෙන්නේ ගෝලීය වසංගත තත්ත්වයේ ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි හානි සිදු කර ඇති බවයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීම හා රට වසා දැමීම ඊට හේතු වී තිබෙනවා. එම තත්ත්වේ මත මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා වැඩි මූල්‍ය හිඟයකට 2020 හා 2021 වසරවලදී ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. පසුගිය වසරේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වායි. 2020 වසරේදී මෙරට විදේශ සංචිත තීරණාත්මක ලෙස පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින් මහා පරිමාණයෙන් රාජ්‍යයට ඍජු ණය ලබා දී ඇත්තේ ඊට විසඳුමක් ලෙසයි. විදේශ ණය ආපසු ගෙවීම විදේශ විනිමය හිඟයටද හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය හා ලිහිල් මුදල් ප්‍රතිපත්ති හැමේ දේශීය ඉල්ලුම ඉහළ යාමද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි IMF වාර්තාවේ දැක්වෙන්නේ. රජේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ වසර 30ක සේවා කාලය සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට විශේෂ ශ්‍රේණි සඳහා උසස් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට විරෝධය පාමේ. වසර 30ක සේවා කාලය සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට විශේෂ ශ්‍රේණි සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙන ඇති තීරණයට එරෙහිව රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වර්ජනයක් ඊයේ දින ආරම්භ කළා. ඒ අනුව දෙවන දිනටත් ක්‍රියාත්මක මෙම වර්ජනයට සමගාමීව අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි මුරුත්ෙට්ටුවේ ආනන්දට ණයක් නැහැ, බයක් නැහැ. ඒක නිසා ලේකම්තුමනි, ඔබතුමා අහිමි කරන ලද මේ පවුල් සෞඛ්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම වහා බලාත්මක කරන්න. එසේ නොවුනහොත් අපිට මීට වැඩි දරදඬු විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. අද මේ ජීවිත 12 මෙතන මිය ගියත් උපවාසය සඳහා වාඩි වෙන්න බොහෝ දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සෞඛ්‍ය සේවාවේ සිටින සියලු වෘත්තීය සමිති මේ වෘත්තීය අරගලයට කොන්දේසි විරහිතව සහාය දෙන්න ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා. තව තව ප්‍රශ්න දිග්ගස්සන්න එපා, ජීවිත අනතුරු සිද්ධ කරන්න එපා. මේ මිඩ්වයිෆ්ලා මෙතන මිය ගිහිල්ලා මේ රටට සාපයක් ඇති කරන්න එපා. දැන් දේශපාලන වේදිකාවෙන් අසුණු කතා. මේ වෙනකොට පවුල් පාලනේ විසින් මුළු රටම වවුල් හපයක් බවට පත් කරලා තිබෙනවා. අර කියමනක් තියෙනවා, දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. දැන් වෙනකොට මුළු රටම නොදැන අතරමං වෙච්ච තැනක ඉන්නවා වගේ තමයි ජනතාවට දැනෙන්නේ. කවම කවරදාකත් අනුන්ගේ දරුවන්ට උපැන්න ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ. ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ඔබ භාවිතා කරද්දී ඉතාම සංයමයෙන් ඉවසීමෙන් කරන්න. එහෙම නොවුනොත් මේ අවස්ථාව මර්ධනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවධානමක් තිබේ. ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න බැරි නම් කළ හැකි එකම දේ තමයි ඉල්ලා ආශ්‍රල ගෙදර යන්න කියලයි බල කරන්නේ. සිංහල අවුරුද්ද වෙනකොට මෙරටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික බෙදාගන්න බැරි තරම් රට බංකොලොත් තත්ත්වයකට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා. ජනතාව කොතනින් නවතිද්දන්නේ? මේ එන தත්ත්වය හොඳ නැහැ. එන්නේ දවස ගන්න දැන් මිනිස්සු පාරට එනවා. අපි දේශපාලඥයන් ඉල්ලා හිටිනවා මේ වෙලාවේ වගකීමෙන් යුතුව හැසිරෙන්න. ගෙදරට ගිනි තිබ්බහම ගෙදර ගිනි තියපු මිනිහා හොයනවට වඩා ඊට ඉස්සෙල්ලා ගෙදර ගින්න නිවන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු තවත් අර්බුදයකට යනවා.
අදනව හෙට නිමයි පෝලිං කොහොම හරි විදුලිය සුවර් හෙට දෙනවලු කෙප්ප සරි අද බඩු නැතත් හෙට සතෝසත් යයිලු පිරි රටටම බෝ කරලා මුන් ටික බාලගිරි දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය තල්වගාකරුවන් සඳහා උපකාර කිරීමේ වැඩසටහනක් යාපනයේ නවර්ගූලි තල් පරීක්ෂණ ස්ථානයේදී සිදු කෙරුණා. ඒ පොර් කිතුල් හා තල් සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙහිදී තල් ආශ්‍රිත නිෂ්පාදනවල නියැලෙන්නන් සඳහා රුපියල් මිලියන 200ක ආධාර ලබා දීමට නියමිතයි. මෙම අවස්ථාවට වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති අමිතවරු පිරිසක් සහභාගී වී සිටියා. වගා හානිවලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර පේමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු උපවාසයක නිරත වුණා. උත්සව සමයේ සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා රජයේ මිලදීගත් වීතොග සහල් කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ කුෂකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් අනුවයි. නවීන උපකරණ යොදා ගනිමින් නිදන් හැරූ පුද්ගලයන් දෙදෙනෙකු මනම්පිටිය කරපොලවිල්ලු ප්‍රදේශයේදී ඊට යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරණගම්විල හා පොළොන්නරුව වනජීවී නිලධාරීන් සිදු කළ වැටලීමකදී. ප්‍රවෘත්ති අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seatharnews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි නැවත ඔබ හමුවන්නේ 5:06ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.